ඔබ දන්නවද නිව්යෝක් නගරයේ වෙලාව කැලිෆෝනියාවලට වඩා පැය 3ක් ඉස්සරහින් ඉන්නේ වැඩි. හා රයිට් ඕකේ. කැලිෆෝනියාවලට වඩා නිව්යෝක් නගරයේ පැය 3ක් ඉදිරියෙන් ඉන්නේ. ඒකේ අදහස කැලිෆෝනියා ප්‍රාන්තයේ ස්ලෝ කියන එකද ඒකේ අදහස? ස්ලෝ කියන එක නෙමෙයි නේ අදහස. නේ දැන් නිව්යෝක් කැලිෆෝනියාවලට වඩා පැය 3ක් ඉදිරියෙන් හිටියයි කියන එකේ අදහස කැලිෆෝනියා හරිම ස්ලෝ නේ අප්පා. එහෙම එකක් නෙමෙයි. අපිට අද දවස උදා වෙලා. අලුත් දවසක් අද 17 වෙනිදා උදා වෙලා. තාම ඇමරිකාවට උදා වෙලා නැහැ. අයියෝ පව්. ඒ කියන්නේ ඇමරිකාව ස්ලෝ වෙන්නේ නැති. අපිට වඩා. නෑ ඒක නෙමෙයි කතාව නේ. සමහර අය තමන්ගේ උපාධිය ගන්නව අවුරුදු 22 වෙනකොට. හැබැයි සමහර අය ඒක අවුරුදු 22 වෙනකොට ඒගොල්ලෝ රස්සාවක් හොයා ගන්නවා. අරයා තාම ඉගෙන ගන්නවා. ඕකේ. මෙයා රස්සාවක් හොයා ගන්නවා. සමහර අය කම්පැනික ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙනවා අවුරුදු 25ේදී. හහ්. ඒ වෙලාව අවුරුදු 50ේදී මැරිලා යනවා. කෙනෙක් අවුරුදු 50ේදී තව කෙනෙක්. එයා CEO කෙනෙක් වෙනවා අවුරුදු 80ක් විතරින්. සමහරු අවුරුදු 20 ගණන් වල බඳිනවා. ආ. සමහරු අවුරුදු 40 ගණන් වල බඳිනවා. ආ. හරිනේ? හරි. එතකොට මට දැන් මතක් වෙනවා ඔබාමා රිටයර් වෙනවා 50 ගණන් වලදී. ජනාධිපතිකම කරලා 50 ගණන් වලදී ඔබාමා රිටයර් වෙනවා. ආ. ට්‍රම්ප් ව්‍යාපාර කර ඉඳලා 70 ගණන් වලදී ජනාධිපති වෙනවා. හහ්. ඒ කියන්නේ ට්‍රම්ප් ස්ලෝද? අපි හිතන්න ඕනේ. මිනිස්සු ලෝකේ මේ හැමදේම වැඩ කරන්නේ තමන්ගෙම ටයිම් සෝන් එකේ. තමන්ගෙම කාල කලාපයක් තියෙනවා. කවුරුවක් තමන්ට වඩා ඉස්සරහෙන් අනේ මට කලින් ඒ යකා ජොබ් එකක් හොයාගත්තනේ. මට කලින් මිනිහා උපාධිය ගත්තනේ. කියන එකෙන් ඔබ ස්ලෝද? එයා ඔබට වඩා වේගවත්ද කියන එක තීරණය වෙන්නේ නැහැ. සමහර වෙලාවට එයා ග්‍රැජුවේට් වෙලා එම නැත්නම් උපාධිධාරියෙක් වෙලා එයා එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් හැටියට ඉන්නවා. සමහරවල් නිලධාරියෙක් හැටියට ඉන්නවා ඉතින්. සමහර වෙලාවට ඔබ අවුරුදු 35ේදී එයාගේ ලොක්ක වෙලා ඒ කම්පැනිටම යනවා වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙන ඕන තරම්. එතකොට මම ඔබට කියන්නම්. අපි හැමෝටම තියෙන ටයිම් සෝන් එකක්. රිලැක්ස්. කවුරු හරි අපිට ඉස්සරහින් හිටියා කියන එක අදහස ඔබ ස්ලෝ කියන එක නෙවෙයි. කවුරු හරි ඔබට කලින් බැඳා කියන එක අදහස ඔබ බඳින් නැහැ කියන එක නෙවෙයි. කවුරු හරි ඔබට කලින් කම්පැනියක අයිතිකාරයෙක් වුණා කියන එක අදහස ඔබට ඒක බෑ කියන එක නෙවෙයි. අනේ එහෙම එකක් තියෙනවා. Right.